ආබෝවන් ඔබ බ්‍රාත්‍රී නාවය ඇතිහ ප්‍රධාන ප්‍රෘක්ති විකාශය සමකින් පචත්සරස්ථල ප්‍රථමෙන්. ඇමෙරිකානු රාජලයකම් පොම්පියෝ දිවයිනට පැමිණෙයි. පොරෝනාවෙන් මරණ තුනකුත් අත දිනය තුළ දීම වාර්තාවයතී ඇඟලුම් පොකුරත් පෑලියෙකුඩ පොකුරත් පන්දහස එක්මවයි. බිලියකරවලට විකුණන්න හැද වූ වාලච්චේනේ නැවත පණගන්වාන් නිපදූ පළමු කඩදාසිතුගේ මුත්‍රනාලේට පුරෝණාව අපෙන් ගිලි වුණා දැන් අපට කරන්න දෙයක් පැහැයි. ්‍රම්කේ කාර් මණ්ඩල ප්‍රදාානයාමකයායි. ඇමරිකා රාච්චලෙකම් මයික් පොම්පියෝ මහතා දෙදින්න නිලසංචාරය අරභමින් අදරාත්‍රී හතයිතිස් පහට පමණ දෙවෙන්නට පැමිණා. ඒ ඉන්දිය සංචාරය අවසන් කරමින්. තර රිකා ක් ි වරයාගේ ශ්‍ර ංකාක ංචරය සම්බන්ඳයිෙන් බෙරට චීන තානාපතිකාර්යාලේ බිවේතනයක් නිකුත් කරතිබෙනවා. ම සංචරේ අතරතුර ඇමරිකාරා්චලිකමයි පොම්පියෝ ජනාධිපති ගොටහාවේ රාජපක්ෂ මතිතුවා අග්‍රමත්්‍යේ මහින්ද රාජපක්ෂහා විදේශමාතය දිනශ ගුණවර්ධනයන මහත්තරුන් හමබි සකච්ා පැවැත්වීමට නීිතයි. දෙර අතර පවතින බහවාංශික කටයුතුල ටදාල ෂේත්‍ර කහිපයක් සම්බන්ධයන් එහිදී අවධානයච්චම වෙන ඇති. ඇමරිකා ජනදධපති ොල් ට්‍රම්ගේ දුරකාලය තුළ බෙරට පැමිණෙන ඉහල පිලි ඇමරිකා රාච්ච නිලධහරයා වන්නේ ද මොහයි. ඒ මහතා හෙට දිනී දක්වා මෙරට වැඳී සිටෙනවා. මයික් පොම්පියෝ ආසියානු නිලසංචාරය ආරම්භ කරමින් ඉන්දාවට පැමිණී ඊ ඉතිනේති. ඉන්දි ආරක්ෂකමාත්තය රාජ්නාත් සිංහ විදිශෂ කටයතුමාත්‍යය ස් ජේෂංකර සමගඟ ඔහු දීපර්ශිවික සකච්ඡා පැවැත්පුූවා. එෙන්ම ආරක්ෂකහා භූ අවකාශ සහගිතාව සම්බදධෙන් වන කිවිසුම් වලටද අත් සන්තැබවා. එමන් ර අ ග්‍රමාාතී නරීන්ද්‍ර බෝධිමහතා ඇතුළ හල පෙළ නායකැන්ද මුණු කැසි දෙපර්ශවික සකච්ඡා පැවැත්වූවා. එන්න අනතුරුවයි ඇමරිකාරාචලේකම් මයික් පොම්පිියෝ මෙරට පැමිණීම සඳහා ඉන්දිියාවෙන් පිටත්පුනේ. අද රාත්‍රී හතයි තිස් පහට පමණ කටුනායක බණඩානායක ජා්‍යන්තරගුවන්තුට පලින් ඇමරිකාරාචලේ කම් මයික් පොම්පියෝ මතා තුළු දත පිරිසි දෙවෙන්නට පැමිනිිය. නට පැමනි රජචලකවරයා පිැනීම සඳහ ්‍රීලකා රජච ියෝ නකරමින් රජ් මත්‍ය තාරක ාලසුර මහතා සහ ශ්‍රීලංකාවේ ඇමෙරිකාතානා පතින ඇලන බ ටෙප හත්ම ඇතුළු පරිසක්කක්ව සිටිය. චර පිබඳ විශේෂ නිිේතයක් නිෙකුත් කරමින් මෙරට චීනතතා අපතිකාරයාලය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ අභිම තාර්ථ්‍යයන්ට අත්වනො මතික ලෙස ඇමරිකාව මදිිහත්තීම සිදුනොළ යුතු බයි. රාචලිකම්වරයාගේ සංචාරය සිද වන්නේ ශ්‍රීලංකාව කෝවි් දනවේ හේතුවෙන්, අබිහෝග රැසකට මුහුණ දීඇති අවස්ථාවකයි. ඇමරිකාව තුළ දැනට මිලියන අටයිදශමාටක, කොරුණා ආසාධි්‍යයන් සිටින නිසාසාහ. මරණ දෙලක්ෂ තිස් දහසක් සිදුව ඇති පසු මෙිමක මෙම සංචාරයට සමකමීව විශාල නියෝචිතයන් පිරිසක්. බෙරට එවිම සෞඛ්‍ය නීතිීතිවට ගැටලුවක් බවට චීන රචී සඳහන් කරනවා. එෙන්ම රාචලේ කම්වරයාගේේ නිල සංචාරය සහා මාර්ග පද්ධති සංවර්ධනය කිරිමක් සිදුකරන ලෙසට කරන අද ඉල්ලිම තුලින් සත්කාරක රාච්චයට ගෞරවයක් හිමිවන්නේ කෙසේ දයි. අදාළ නිවේතන මකින් චීනය ප්‍රශ්න කරති වෙනවා. ඒ පැවැති මාධ්‍ය හමුවකදී වසංග තරෝග විද්‍යාඒකේ ප්‍රධහනි, විශෂකඥ වෛ්‍ය සුදත් සමර විරමතා කියයා සිටිය මෙම සංචාරය රාජ්‍යතාන්ත්‍රික සෞඛ්‍යනෙ තිරිතීන්ට අනකූලව සිදුවන බවයි. බ්‍යතර රාචලයකම්වරයා මෙරටට පැමිණීමට විරෝධය පල කරමින් ජනතා විමුක්තිේ පෙරමුණ උද්ඝෝෂණයක් සංවිධහන කරතිබුණ. වරසේ ආසාධනවී රෝහල්වල ප්‍රතිකාරලබ මිනිස්ටිතුන් දෙෙකු අද දිනේ මියගියයා. අවුරුදු හැත්තෑ පහාතලිස් එක හත් දහනමයන වයිස් වල පසුවන් තුන්දෙනෙකුයි මිනිස්තමියගේ. මිනුන් ගොඩාහ පෑලිගොඩ කොවිඩ්පකරෙන් වර්තාාවයතියේ සමස්ත ආසාධතයන සංඛ්‍යව පන්දහස ඉක්මවාතිබෙනවා. කරෝුණා රෝගී ර්තාාවීමත් සමඟ එක්තිනිෙක සිද වූ වැඩිම මරණ සංඛ්‍යාව අතවාර්තා වනාා. ඒය භයනක තත්ත්යක්වයි සෞඛ්‍යංශ පෙන් පාතෙන්නේ. අද දවසේදී කොවි ආසාධිත පුද්ගලයන්ගේ මරණ තුනක් වාර්තාාවන. පලවෙනි මරණ වාර්තාාවන්නේ IDඩHච් රෝහලෙන්. අවුරදු හතලිස් එකක් ඇස පිරිමි පුද්ගලෙක් ඒ පුද්ගලයට අක්මාවේ යම් යම් රෝගී තත්ත තිබලතියෙන. ඔහු ජයල ප්‍රදේශයේ පුද්ගලේ. දෙවැනි මරණ දෙක කොළඹ ජාතික රෝහලෙන් වාර්තාවන. හදිසි මරණ දෙකක් පිදිහර තමයිටහන් වෙන්නේ. එක් පුද්දලේගේ වයිස අවරුදු දහනමයයි. ඒ කොළඹ දෙක ප්‍රදේශය තරුණ දරුවේ. අනිත්කුදලයා කෙහෙල් වත්ත ප්‍රදේශය අවුරුදු හැත්ත පහක වයස පුද්ලේ. මෙ තත්ත්වය තරමක් භයන තත්ත්වය හේතුව තමයි. පහුගිය දෙන කීපේ පුරාම මරණ හයකට වැඩිය ශ්‍රී ංකාවතුලින් වාර්තා වෙනවා. මේකේ දෙදෙනකුගේ දයන් පිළිබඳ අවසන් කටේතු, නිරෝධයින නීතින් වලට අනුකූලව ොරල්ල පොදු සුසානභූමේතිී සිදු කරුණා. කොරුණ ආසාධතෙන් දෙසිේ අනුතුන් දෙෙකු අද පස්වරවේ හඳුනා ගත්තා යනුව මිනුවන් ොඩ ඇඟලුම් කම්මලේ හා පැලිකොඩ මත්සෙ වෙලඳ සංකීර්නය ආශිත කොත්පොකරේ සම්පූර්ණ ආසාධිත සංඛ්‍යාව, පන්දහස් දෙේ තිස් දෙක දක්වා එල කොස්තබෙන පා. යනුව මෙරටින් වාර්තාාවන සමස්ත කරුණරෝගින් සංඛාව අටදහස්ත් සහයා. දහලස් තුන්දෙකු සුව ලබා තිය අතර, රෝහල්ල ප්‍රතිකාරලබට සංඛ්‍යාව, හාරදහස් හයිස හතලිස් සහයක් බවයි වසංකත රෝග විද්‍යාංශය පවසන්නේ. අදනිදි රෝගෙන් එකසිේධෙනෙකු සුව ලබා රහල්වලින් පිටව ගොස්තපබෙනවා. කුරුණා වෛරසේ සීකලස්ස පැතිරියාව පිළිබඳ වැඩ අවධානයක් යොමු කළහිතු බව, රජී වෛද නිලධාරින්ගේ සංගමය පෙන් වාදෙනවා. ජනතාව ඒ තේරුම් ගනමින් ආරක්ෂිත ක්‍රියාමාර්ක අනුගමනයකිරීම අතවශ පවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. ලත්වනිිත වෙනකට මේ මාසේ අපේ ලංකාවපුරා රෝගින් වාර්තාාවච්ච සිතියම තමයි ම මේ ඔබට පෙන්නන්න මේ සමිරූපයක් රහා ඉට ප සතියකට පස්සේ අපි ඒ සිතියම අපි ඒ ඒ සිතියම අපි අධ්‍යනය කළ හ අපට පෙන්න්න තියනදේ තමයිඒ රතුකාට් කලාපටික කොයිතරදුරට ව්‍යප්තු වෙලා තියෙනවාද කියලා එනිසා ඉතාම පැහැදිලිව මේ රෝගය රටපුරා ව්‍යාපත වෙමින් පවතිනවා මේක ඉතා භයනක තත්ව ද උදහන් විදිරි අපි යම්ම සවල්දි ඩංගුවලදිීත්තත්ම මේක දැක්කා අසාමාන ඉහළ රෝගින් සංඛ්‍යාවක් කාාවහම මේ අපේ සෞඛ්‍ය පද්ධතිය පාලනේ මේක ගිලිහෙනවයි කියන කාරණේ ගොඩක් දෙන්න මේ වහන අතරතුරේ සාාවත් සුළිතරයක් මේක දැනුම තිබුණට එක අවබෝධයෙන් භාවිතා කරන්නේ ඒ හර සමාජයම තමයි අනාරක්ෂිත වෙන්නේ රටම තමයි අනාරක්ෂිත වෙනි අපි ඉදිරියේ සමාජ ව්‍යාපතියක් කරා යනවාද රට වහගන්නවාද කියල තීරණය වෙන්නේ ජනතාව විදිහයට අපි මේ වෙලාව හැසරෙන විදිහත් එක්. මෙ අතර මොරටුව පානදුර හෝමාකම යන පොලිස් බල ප්‍රදේශවලට නිරෝ දහයින ඇදිරිණීතිය පනවා ඇති. බව COොවිID-19 පැීම වැලැක්වීම ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථානයේ පවසනවා. විදේශ කියන්ගේ වීසා බලපත්‍රයන්හි වළංු කාලයේ මේ මසහත් වනදා සිට දෙෙැම්බර් මස පස්ත් වනදාතාතෙක් දිර්කරති වෙනවා. සා රිකරීමට අදාලව ගාස්තු කෙවම සහගම ලප්‍රෙ පට සන්කකිම සන්ධී අනුගමන ක ලයුතු ක්‍රාපටිපාටය ඉදිරිදි නදීමට නීමමයි දැනටමත් ලබාග නි ස හා ගමන් බලපත්්‍ර ආගමනහා විකම ාත්මන්තුවෙ පාරද ඇත්නම් ඉස් හ ලබාද ඇති සිත්පැහි බලං කාලේද දින හැටකින් දිීර්කරතිබෙනවා. එම කාලයතුලද දිවිවෙන් බැහරීමට අදහස් කරන්න නම් ගමන් බලපත්්‍රය ලාගනීමට විද තැපෑල ඔස්සේ එල්ලීමක් කලයුතු. ිදුවයි හටැයි බින්ඳුවයි හත්සිය දහයයි දහඒ පනහා දුරකතනාන්කේ ඔස්සේ මේ සම්න්ධයෙන් වැඩදුරතොරතුර ලබාගතහැකි බවයි ආගමනහා විගමනද පාර්ත්මයන්ව මේදනෙ කළේ. ගම් පහ කොළම්ඹ කළුතරස්ථ හරුණයල ස්ක්‍රික්වල, පොලිස් බලපදේ, හැට හතරක නිරෝධහන ෑඩිනීතිය තවදුරත් ක්‍රියාත්මකයි. පොදු ප්‍රවාහනසේවා පාත්වාගෙනයායේේදී අුගමයක ිතුර්‍රමේද සම්බන්ධයෙන්, පොලිස් මාධ ප්‍රකාශික කරයා අද පැවති මමාධ්‍යහමකද නිසාදහස් පාල කලා. සමහර අස්ථාවලද මත්සේ වෙළඳ පොලි සිද්ධියත් සමඟ අපිට ඇතිවෙච්ච ප්‍රශ්නගත තත්ත්වයක් මේ සිද්ධියෙන් පසු සමර පුද්ගලයිින් පොදු ප්‍රවාහණ සේවාවල ගමන් කරලා තියෙනවා. එහිදී ඒ තමන් ගමන් කරපු භ්්‍රතය කුමක් දෙයන්න හඳුනා ගැනීමට ඔවන්ට අංක්‍යය මතකනෑ. ඉතියේ නිසා විශේෂයම අපි ගමනා ගමන මණ්ඩලේ වගේම පුද්ගලික භශ්්‍රත හිමියන්ගේ නිල්ලා සිටිනවා කරුණා කරලා ඔබගේ භෂ්රතයේ අංක්‍යත් ඇතුළත. ස්ථාන කීපයක පෙනෙනසේ යම්ම ආකායක දැන්වීමක් යදන්න හැටන් ප්‍රේ ොවිD- ස ද න කහන්ු ග මත් සමග එම ප්‍රේ හද කලාකිරීමටුතු බයි ුද හමුදා පතුර ජ ල ල් මහතා පකාශ කලේ ඔවුන්ගේ ආශුතයන්දසි දෙක පමණ නිවස්වලම ස් වන් ෝදන් කිරීම සෝකිවරගත්තා. මේ අතර පිටකොටුව හතරන සහ පස් වල වීදිල තුොගබන සැල්විවෘත්තකිරීමට අද උදස්සන පහහිසිට පස්වරතු දක්වා අවස්සරලබදී තිබුණ. මෙඇැත කොට පමන ුරගන්සේ ස් ධහන ඇල දනන් දෙනතුරු අතිටීමට පිවග එෙන්ම අන්රජායමින් වාහන අදාදම් බල පත්‍ර එල්ලම් කිරීමේද වාහන් හිමියන්වෙත නිකුත් කරන තාවකාලික අදායම් බල පත්්‍රේ වලං කාල නවත් නන්දනතුරු දින තියක් දක්වා දිීරීමට කටයතුක බ දන ප ත් හ ද කල. නිරෝධහින් ඇදනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විදුල ෙල් පත් පදනම් කර ගනමින් කිසිදු ආකාරයක විදදුලේ න්දිර මක්ස නොකරනලෙස අමත ල අ හ හර ට පදෙ ද තිබෙනවා ොර ර්ද ්‍රයාාවල හමේ කන්ට දදුලැ ම පත්වාගනීම අ ත වශ විදල අමත්‍ය ශපෙන් පවාදන්නේ පඩාවට පත් විදුලි පාරෝගන් වඩුවෙන් අශ හ ද මත්තරයා ප්‍රකාශ කලා. ව සංගත තත්වේ හමුුවේ අත්‍යවශසේවා කාරක්ෂමව විදිමත්වා අකණ්ඩ පෝත්වාගනයහිතු බව ආර්ථක පුනරර්ජීව වනහ දරිදත්තාව තුරන් කිරීම සඳහ වන ජනනාධපති කාරිසාධක බලකායේ සභහපති බැසල් රාජපක්ෂමහතා පවසනවා. අරල්ලෙග හමන්දිරේ අධබැවතියේ සාකච්ඡාවකදී එමහතා මේ බව කියයාසිටියේ. -19ේ නැවත හිස ඔසවා ඇති අවස්ථාවේදී විදුලිය ජලය ඉඳන ගෑස් ප්‍රහණයතුළු ජනතාවත අ්‍යවශසේවා නිසී ප්‍රවේදයක් අරතේ අණ්ඩුව ලබාදීම සහ ක්‍රාමාර්ක ගන්න ලෙස වැසිල් රජක්ෂමහතා අදාල් රංච අතන නිල්ධරීට පපද සබාතුන්නා ලෝකේ ර්ථක වශයෙන් බලවත් රටවල්පවා වරසේට බොලදීමට නොහැකිතත්වයකට සිටේති. ෛරසේ පාලනි කර ජනතාව ආරක්ෂාව තහුරුකිරීම හ අතවශස්සේවා කඩනෙමින් ලබාදීමට රජයක් ලිස පියවරගෙන ඇතිබවද එමහතා සඳහන් කලා. සමාජ මාතමගගේ සිදු කරන අත්‍ය ප්‍රචා පිබඳව වහස්සතක්කූ ැසිල් රජ පක්ෂමතා කයාසිටේ, COVID-19 වෛරිසේ පාලනය සඳහා රජයකන ඇති පෙවර ඇගේට ලක් විතු බයි. නිවැස්වෙම නිරෝධයනක කරන පවල් සඳහා සති දෙෙකට සරටලන බඩුමල්ලක් ලබාදීම සම්න්ධයෙන් මෙහිතිී දීර්ක වශයනිසා කච්චා කරුණා. නයවාරික සඳහා සසාහනකාලයක් ලබාදීම මෙන්ම සතතියක් පුර වසාතැමනුපදේශවලක්ෂතාවට රුපියල් පන්දාාසකදීමනාවක් ලබාතිීමට තිීරණය කර ඇති අවද මෙහිදී සඳහන් කරුණා. වසර කඩනාවක් වසා දමා අබලි යකඩවලට වෙකිනීමට නීමතවතිබූ බාලච්චේන කඩදාස කම්හල ඩැවත ආරම්භකිරීමෙන් පසු එහි නිෂ්පාදිත පළමු කඩදාසිතගේ රජී මුතු්‍රනාලේ වෙත බහරතීම සිදුකෙරුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශේතී පළමු ඇනුමලෙ තත්වෙන් උසස් කඩ සිමට්‍රික්ටොන් ිසක් පමන ජ මුතුනාලේ වෙත බහරදීමට ජාතික කඩයි සස්ථාව කටිතු කලා. මෙම අවස්ථාවට අමාතවරන් වන කෙල රමුක් පල්ල සහ ලරශය මහතුරන් එක්ව සිටයා ගොටාව රාජ පක්ෂිතු ජනානාවි දවරට පත්තිීමත් සමඟ වලක්ෂයන කදසිකර්මාත චලාය කටයුතු දසකදකට පස්සුව යි ආරම් කෙරුණා හග දෙනක මතයක්ක් ේර මේ ලංකාව හදනවා ප්‍රස්සක මච් කරන්න බැහමැත්න ප්‍රමතියෙන් බලාලයි ශේෂෙන් අපේ මුදණ දෙපාතිමේතුව මේ සමඟ සකච්ඡාවේදී සහ ඒකනපු විශ්ලේෂණයන් වට පෙනියන්නේ තාමත්ම තරගකාරී මිලකට එහි නි්පාදනය ගැනීම හැකිිය. ක් තියෙන බවයි, ජාත්‍රික නිෂ්පාදනයන්ට දෙන්න පුළුවන්, ප්‍රමුකත්තය ලබාදමින් කටිතු කරන අවස්ථාවක් තාමත්ම සාර්ථකව, අපේ අවශ්‍යතාවයන් සියල් සපුරවාාලන තැනකට. ඒ ත දුණුරන්න හැවක්ටය කියක පාත්න වසර ගනක්තිසේ වහලදාලා අකර්මණය කරලා තිබච්ච, බලි අකවට විකුණ නියම කල තිබච්ච වාලච්චයන කරදාසිකම්ල්ල නැවත පනගැන්ුවට පස්සේ අද ඉතා විශේෂ යිතිහාසික දිනයක් දශීය නිෂපාදනයක් හැටියට වාලච්චයන කරදාසිකම්මලේ නි්පාදන අපේ රට අශ්‍යතාාව වෙනුවෙන් පාවිච්චි කිරීමේ පැත්තෙන් ගත්තොත් ඉතාම වැදගත් ඉදිරිපියවරක් අශ්‍යතාවයට අනුව තවතවත් අපේ නිෂ්පාදනවල ප්‍රමිතිය තවත් ඉහළ මටමකට ගෙනන්නත් ඒවගේ මේ ඇනවම ිතරක් නේ ත ඉදිී. ක්‍රියාකාරිත්ව දිට ගෙනයන්නත් වංහිතනයක් අපිද පර්ශ පුළුවන්.COෝV-19 වසංගතය හමුුවේ සියල්ලු බැංකු ගනදනුරුවන්ගේ සෞඛ්‍යාරක්ෂා වෙෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සභහපති ලක්ෂමන් ස්තිල්වා මහතා පවසනවා. లు స్್ యాන් න තා විශ ජාරණය කිරීමට ටයතු කරඇති බද එමහතා සඳහන් කලා. కොළඹ අද පවති ම්‍යහමෝකද, ක්షමන සිిල්වා හතා මේ බව ්‍රකාශ කළ. අපි හැම කෙනුගිය මඉල්ලා හිටින්නන්නේ ඇඒ ප්‍රදේශලදින ශාකාකාරයාලයට ගිහිල්ල දාල ගනුදුරු කිරීම සඳහා තෙලයන්ත්‍ර භාවිතා කරන්න සදියම අන්ත්‍ර භාවිතා කරන්න. ඒ අන්ත්‍ර භාවිතා කරමින් ඒ ගනුදනු ඒ බැංකු හර කරන්න. අපි බැංකුකරුවන් හැටියට කැපවෙලා බැඳිලාහින්නවා ඒ ඒවා පහසුකාන් නොකොඩවාම ගණතුනුකරුවන්ට ලබාදේ. රචයෙන් සහ වෛද්‍ය අංශවලින් නියෝග කරලා ති ආකාරයට නිරෝද්ධයන නීතියටත්තේ පහසුකන් සල්ලසඩත් අපි ඒ පාවිතා කරන ටෙලයන්ත්‍ර තාමත්ම නිරෝගී ත්වම පත්වාගෙනයන්ඩත් අපි කටයුතු සලස්සල තියනවා මේක දිගින්දිටම පවතුනෝ ඉදිරියේදී අපි සිද්ධවෙයි අපේ ආරක්ෂාවත් රැකගෙන ජංගම සේවාවන් ඒ ප්‍රදේශවලට ගිල්ල ම ඒවාගේ ක්‍රමයක් අපිට අනුගමනය කරන්න පුළුවන්වෙයි හරි ත්වේ රජය මගින් අපිට උපදෙසිදුන්නම් පසේ. රක්ෂිත බඳනාකාාර ගතකර සිටින හිටපු අමාතේ විශා් බදදීන් මහතා ඇතුළ සැකරවන් දෙදිනෙකුගේ ඇපැල්ලීමම ප්‍රතික්ෂිපකිරීමට කොළබකටව මහිස්ත්‍රාත් ප්‍රියන්ත ලේනගේ බහතා නියෝග කලාා. යනු සැකරවන් ලබනමස දහබන්දාාතෙක් තව දුරටත් රක්ෂීත බන්ධනාගාර ගත කරන ලෙසයි මහිස්ට්‍රාප්පරයා නියම කළේ. ත්තලේ සිට අවතැන් වූ චන්දදායකින් ලංගම භර්වතවලින් පසුගේ ජනාතිපතිවරන්නේ දිනදී ප්‍රහණයකිරමින්. රජයේ මුදල් සාවදලිස පරිරණය කළියයේ සැකපට හිටපු අමාත රේෂාත් බදවතින් මහතා ඇතුළු සැක්කරුවන් අත්තරකොටකිෙන රක්ෂි න්ඳනාගාරගතකිරුණා. ඩුවේතෙව ෙසක්කරු කොලඹ අිකරන වද නිලධරිවරයා හමුවට ඉදිරිපත් කර ර්තාව කැනවන ලෙස මයිස්ත්‍රත්වරයා නෝක කලා ඔහු ලබනතුන්න තෙක් තවදරටත් රක්ෂත බඳනා ගරගත කර ලෙස ටයිනියම කරුණේ.ඒක්කට මුදල් අමාත්‍ය මංගල සමරවේ මහතා පොලීසියට ලබාති ඇති ප්‍රකාශය මකින් මුදල් වෙන් කිරීම නිසි නීතිමය පටිපාට අනුව සිදු කරන ලෙසට උපධස්ථීති වූව මයිස්ත්‍රාත්වරයාම මෙහිදී සහන් කලා කිෙසි වෙතාත් මුදල් වෙන් කිරීමේදී නිසි නීතිමිය ක්‍රියපටිපාට අනුන්ගමනය කරනොැති පව විමර්ශනවලින් අුව රනී ඇති බවයි මයිස්ත්‍රත්වරයා කියා සිටේ චන්දදාකින් ප්‍රවාාණය කිරීම් සඳහ දැරූවියදම කිසියම් සංවිධානයක් ආ අපපසු ගෙවා ඇති නිසා. ඉන් රජයට පාඩුවක් සිදවින්නම තිබවන් අපරාධ වරදක් උද්ගත නොන බවට විතියේ නෙතිචවරුන් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් සහන් කලා එහෙත් මයිස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ කිසියම් අපරාධයක් සිදුකර අලාභෙ ගෙවූ පමණින් සිද වූ අපරාධේ ආපසු හැවිය නොහැකි බව. සැකරුවන්ට ඇපතීමට තරම් සුවිශේෂ කරුණ අනරයෙන් නවන බැවින් ඇපඉල්ලීම ප්‍රතික්ෂේප කරන පව මයිස්ත්‍රාත්වරයාස හන් කලා හිටපු අමාතේ රවිෂාත් බද දීන් මතාට සැඟවීමට ආධරනු බලදුන්නේ යයි අත්තනං ගුටගෙන රක්ෂි න්ධනා ගාරගතක ඇති සැක්කරවන් හත් දෙෙකු රුපියල් ලක්ෂතුනක ශරීර ඇපයක් මත මුද හැරීමටද මෙහිදී නියෝග කෙරුණා. අතර මනකල පෝදදිස්ට්‍රික සංවර්ධන කමිටු වැැසීමවිට සභාගවීම සඳහා මන්දනා අරගතව සිටින එහි සභහපති පාලිමන්තු මන්ත්‍ර සිවනේෂ තුරයි චන්ද්‍රකාන්තන් හතා අධිකරනයන් කළ එල්ලීම සම්බන්ධයෙන් තීන්දුවක් ලපාතිීම ලබන මස දෙවන තාත්තෙක් කල් තබාතිබෙනවා. හ හගේ දක්ම ්‍රතිපති ප්‍රකාශය ක්‍රියාවට නංගමින් ග්‍රාමී ආර්ථකය නඟාසටුවීමේ ජාතික වැඩසරහන ආරභ කෙරුණා. ජනාතිපති කාර්සාධක බලකාය කැබිණට අමත්්‍යශහා රාජ මාත්‍යංශ ඒකා බද්ධවයි වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ අමාත්‍ය නාමල් රාංචප පක්ෂමහතා ජනනාධිපති කාරව සාධතික බලකයිවිත කළ යෝජනාවකට අනුව වැඩ පිළිවෙල ක්‍රියත්මකයි. නවරචීන් ක්‍රමී චනතාවවිත රජ හා. නමින් ප්‍රතිලාබ ගෙනයාම වැඩ පිළිවෙේ අරමුණයි. ග්‍රමී ආර්ථික නග සිටවීමේ චාතික වැඩසධහන සඳහා ප්‍රධාන කමිටු හතරක් පත් ක්‍රතිබෙනවා. සාමාචීය යරි තලපස්ස සුකං සංවර්න කමිටුවේ නිල කටයේතු. අන්ුවාාධපුොර පිහිටි උතුරු මැද පළත් සභශාලාවෙදී අද ආරම්භ කරුණේ අමාත්‍ය නමල් රාජපක්ෂමහතාගේ ප්‍රධනත්වේ.සාමාචීය යටරිතලපස් සුකං සංවර්තන කමිටු සන හා අධ්‍යාපන සෞඛ්‍ය සහ තරුණ හා ක්‍රීඩාමා තැංශල් සම්බන්ධ වනවා. ඒ සඳහ එක්න රජචමමාතංශ සංක්‍යාව න්නමයක්. මෙහිද අදහස්ස එක් වූ නාමල් රාජපක්ෂ මහතා කියස් සිටේඒ රාජ්‍ය අමාත්‍යංශවල ක්‍රියාකාරිත්වය ගමටමට ගෙනයාමත අවශ්‍ය සම්බන්ධි කරණය මෙම කමිටුමකින් සිදු කරන බවයි. රාජමාතරන් මෙුව පර්ලිමින්තු මන්තවරු ැසක්ත මෙම අවස්ථාවත එෙක්ව සිටියා. ආසයාවේ නෞකා ගමනාගමනේ කේන්ද්‍රස්ථානයේ බවට ශ්‍රී ලංකා වරාය පද්ධතය පත්කිරීමේ ගමනේ තවත් සුවිශේෂි පියවරක් අද සනිටුහන් පුනා. ඒ කොළඹ වරයි නැගෙනහිර බාලුම් පර්ව්‍යන්තයට ප්‍රථම නෞකාව පැමිණීමයි. කොළඹ වරයි නැගනිර ාහලුම් පර්වයන්තය ඉදිකිරුණේ මහින්ද චින්ත ප්‍රතිපත්තිය යෝජනාවකටනුවයි. එම බහලුම් පර්්‍යයන්ති විත පළමු වට බහලුම් රැගත් නෞකාවේ මංගල සම්ප්‍රප්තිය අදසිද වුණ. එම සමාරම්භ කුත්සේ පැවැත්නීර් අමාත්‍ය රෝහිතතාභේකුණ වර්තන මහතාගේ ප්‍රදනත්වෙන්. රාජ්‍යමාත්‍ය ජයන්ත සමරවීර වරය අධිකාරයේ සභාපති ජනරාල් ෑරත්නය කැන මහත්තුරුන්ද එම අවස්ථාවතෙක් වුණා. ආයින අපයිනමින්ම ප්‍රති අපනයින කාරයන්සඳහා මෙම පරයන්තයේ සේවේ ආර්ථිකයට ලබාගතහැකිවුවද පස්සු කිය රජ සමයය සිද වයේ නැහැ. මීට හාර්සය පනහක දිගින්යුත් පර්යන්ත ඩිකිරමීම කටයුතු නිදහස් පාල වසර අවසන් කිරුණද වසර පහකට අධික කාලයක් කිසිදු මෙහියුම් කටයුත්තක් සිදු නොවීමේ වාතාාවරණයක් මත් ඒ වත්මන් රජ නැගනිර බාලුම් පාර්වයන්තේ මෙහුම්ආරම්භ කළේ ජ... පරන්තට අදාළ දුමකරජුතාගනිමින්. මෙහි දෙවන අතීරඇත්තේ මීට ්‍රහයිසියක දෙගකින් යුතු නව පර්්‍යන්තයක්ඉදි කිරීමට සැලසුම් කරති පෙනපා කෝම වසෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීමට දප ව්‍යප්තව ක්‍රියාත්ම කොට ඇතිේ මටරෙන් ජීවිතය වැඩස්රහණය දෙවනිස්ථාන රැස්තකදී අද ක්‍රියාත්මක වඩා. ලෝක සෞක සංවිධාන මුල අධහරයායටතේ සෞඛ්‍යාමත්ත්‍යංශය ඉටුකම අරමුදුල හා රජය වෛද නිර්ධාරන්ගේ සංගම එක් වයිය සංවිධාන කරන්නේ. ස්්‍රත්ව තුළ සහ ජනතාව වැඩි වශයෙන් ගැවසින පොදු ස්ථානවල, කරුණා වෛරසියෙන් ආරක්ෂාවීමේ උපදිස් ඇතුළත් ස්ටිකර් ඇලවීම මෙම වැඩසටෑන ඇර්තේ ක්‍රියත්මක කෙරුණා. කරුණා වෛරේ සම්මග නව ජීවන රටාවක්සඳහා ජනතාව හුරුකරවීමේ අරමණනුයි මෙ වැඩසටන ක්‍රාත්මක වන්නේ මාත්‍ර දිස්ට්‍රික්කේ කමරුපටිය බස්නැවතුන් පලලා පොදු ස්ථානවල උපදිස් ඇතුළත් ස්ටිකව ඇලවීමම දක ගන්නට ලැබනා. කමරුපිටිය පොලිසිය ප්‍රදේශය සභාව හා පාදේශයලේකම්කාවරයාලය මෙම වැඩසටහන සඳහා එක්ුණා. ගල්ල ප්‍රධන බස්නැවතුන් පොලිද මිටරෙන් ජීවිත ස්ටිකර ඇලවීම සිදු කරුණා. ජෙස්ට පොලස් අධකාරී විකුම් ගිනිගේ සහ මොලස්ථාන පොලිස් පරික්ෂික අපපිල සනාපතියන මහතුරන්ගේ ප්‍රධණත්වෙනු ඒ සිදුකිරුණන්නේ. හෝමාගම බස්නයවතු පල භූමයේ දැනුවත්කිරීම ත්‍රිකර ඇලවීම සිද වයේ ජෙස්ට නියච පලිස්පති දේශබන්ඳු තෙන්න කො හතාගේ ප්‍රධානත්වයෙන්. රාජායතන හාෞද්ගලිකායතන කීපේක දායකත්ව මේ සඳහ හිමි වුණ. සෞඛ්‍යමාත්‍යංශයේ මෙහවීමෙන් එවගේ තරන්ස ව සබා ශ්‍රී ලංකා පොලසිය සබන්ධවෙලා මේ කොවිD-19 වසගතය ව්‍යප්ත වියම වැලක්වීම සඳහා මහජන්තාවගේ අවධාන ොමු කිරීම සඳහා ආරම්භකරපු ස්්චික පදර්ශන කිරීමටම අදවස රම්භවෙන්නේ බස්රථවල ගමන් කරන මගේ ජතාවටත් මේ කවි දහ වසංගත ව්‍යාපතිය වැැක්වීම සඳ කටුතු කළයුත්තේක්ේදකෙන කාරාව සම්බධව චිර දර්ශනය වීමෙන්ස් හිපත් කිරීම රියදුර මත්තතුරු කොදොස්ර මහත්තර රයම වගකීම ගතු ක්‍රාකයුතුයි මගින්ගේ තත්ම ින්ට සසංගතත්ව. පැතිල් ෑ වැලක්වීම සඳයි මොරටව බස්නය තුම්පල තුම්ර ස්ථාන ස්ටිකරු ඇලවීමටද ජේස්ට පොලස් අධිකාරවේ රොහන් ප්‍රේමරත්න හතාගේ ප්‍රධානත්වෙන් සිදු කෙරුණා ජාතික තරුණු සවාස භාවද ඒ සඳහා දායකත්වේ ල පාතී තිබුණාඒ පොතත් සගෙන් අපේ රත්්‍රී නවේති ප්‍රධාන පෝත්ත විකාශය අවසන් වනවා ඔබටස්ාත්‍රියයක් අයන්